දම් පාසල් අද ඔයාල හැම කෙනෙක් වගේ ඇවිල්ල ඉන්නේ. අද වෙන වැඩ නැතුනේ, වෙන වැඩ තියෙනවා. හැබැයි වුණාට දම් පාසල් ඉන එක අරමුණ අපි වෙනදත් මතක් කරන වගේ, පාසල් යනකොට, ඉස්කෝල යනකොට, ටියුෂන් පන්තියට යනකොට පාල යන්නේ සිලබස් එකක් කවර් කරන්න. ආරට අවුරුද්දේ ඉවර වෙනකොට ඉවර කරන්න පොතක් තියෙනවා, අරමුණු ටිකක් තියෙනවා, පාඩම් ටිකක් තියෙනවා, ඒ ටික ඉවර කරන්න. හැබැයි දහම් පාසල් එන්නේ ඒ සඳහා නෙමෙයි. ආරට ඉස්කෝල යනකොට මාස කීපයක්ම තියෙනවා තරඟ. එතකොට දහම් පාසල් එන්නේ තරඟ පුහුණු වෙන්න හෝ තරඟ කරන්න තරඟකාරීත්වයකට නෙමෙයි. ඒවා පාසලෙන් ඊළඟට ඔයාලා සම්බන්ධ වෙන මොනවාද ටියුෂන් පන්ති, උපකාරක පන්ති වලින් ඒවාලට හොඳට කරනවා. එතකොට දහම් පාසල් ඉන්නේ ඔයාලා විභාග කරන්න සහතික ගන්න, විභාග කරන්න සහතික ප්‍රමාණය වැඩි කරගන්න, ඒ සඳහාත් නෙවෙයි. ඒවත් ඔයාලට පාසලෙන් ටියුෂන් පන්ති වලින් ඒවත් කෙරෙනවා. එතකොට ඔයාලා දහම් පාසල් එන්නේ සහ ඔයාලගේ දෙමව්පියෝ ඔයාලව දහම් පාසල් එවන්නේ විශේෂ දෙයක් බලාපොරොත්තු වෙන. පාසලෙන් ලැබෙන්නේ නැති, ටියුෂන් පන්තියෙන් ලැබෙන්නේ නැති සහ වෙනත් තැන් වලින් ලැබෙන්නේ නැති දෙයක් ඔයාලට ලබා ගැනීම, ලබා දීමේ පරමාර්ථයෙන් තමයි ඔයාල දහම් පාසල් එවන්නේ. ඒ තමයි ධර්මානුකූලව, එහෙම නැත්නම් ඔයාලගේ ජීවිතය ධර්මයට අනුව ප්‍රමාණිකූලව ගොඩනංවා ගන්නට උපකාරයක් ලබා ගන්න තමයි ඔයාලා දහම් පාසල් යන්නේ. හරි නේද? එතකොට ඔයාලට දහම් පාසලට ආවහම විභාග ඉක්මවා ගියපු, තරඟ ඉක්මවා ගියපු, බාහිර ඒ තැන් වලින් නොලැබෙන ශාසනිකව ජීවිතය හැඩගස්වා ගන්න, ගොඩනගා ගන්න ශාසනික ඉගැන්වීම් අනුව ඔයාලා සාරධර්ම ඇතුව ඉස්සරහට යන්න ඔයාලට මඟ පෙන්වන ධර්මයි. එතකොට ඔයාලා පාසලෙන් දොස්තර කෙනෙක් ගන්නකොට ගුණධර්ම තියෙන දොස්තර කෙනෙක් වෙන්න නම් දහම් පාසලෙන් සාරධර්ම ලැබෙන්න. ඉන්ෂාඅල්ලා හැම ඉරදාවකම දහම් පාසල් එන්න. දහම් පාසල් ඉන්නේගේ පරමාර්ථයම අර සාර ධර්ම සහිත, ගුණ ධර්ම සහිත යහපත් පුරවැසියෙක් වෙන්න. ඈදෙවිද සමාජාවට ආලන්න අම්ම තාත්ත බලාපොරොත්තු වෙනවා ඇති තරඟයට යවන්න, බලමණ්ඩල තරඟ යවන්න, එහෙම නැත්නම් සාතිකයක්. ඒ වාල කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. වාලන් බලාපොරොත්තු වෙන්න ඕන පන්සලට ඇවිල්ලා ගුණධර්ම ඉගෙනගෙන ඔයාල අනාගතේ යම් කිසි අරමුණක් තියෙනවා නම් අන්නේ අරමුණට යන කෙනා යහපත් ධර්මානුකූල සදාචාර සම්පන්න ගුණධර්ම තියෙන කෙනෙක් වෙයි. අන්නේ අරමුණ හැමෝම තියාගෙන දහම් පාසලේ දහම් අධ්‍යාපනය ලබන්න, ධර්මය ප්‍රගුණ කරන්න, හැම කෙනෙකුගේම ජීවිත ආලෝකමත් කරගන්න, ඒ සඳහා සියලු දෙනාටම මේ දහම් පාසල් අධ්‍යාපනය සාර්ථකව ග්‍රහණය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද උදෑසන බුද්ධ වන්දනාව අපි මේ සමාප්ත කරනවා. ඉසරණ සහිත 500 සමාදන් වෙලා බුද්ධ වන්දනාවක් කරලා, තෙරුවන් වුණ සිහි කරලා, දෙවියන් ඥාතීන්ට පින් අනුමෝදන් කරලා, හැම දිනාම සිදු කරගත්තා උතුම් පින් දහම් ඔබ සියලු දෙනාටම පිහිටීමෙන් හැම දිනාටම නිරෝගී සම්පත්, නිරෝගී සම්පත්, දීර්ඝායු සම්පත්ම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණින් සුබ දවසක් වේවා. දෙවට පන්ති වලට ගිහලා උදැසන